අද මම ගෙනාවේ ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක්. මම මේකේ කතා කරන්නේ කරන්ට් ගියපු වෙලාවට අපි කොහොමද රවුටර් එකක් පාවිච්චි කරගන්න කියලා. ඉතින් දැන් මේ දවස්වල හැමෝම පුරුදු වෙලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එක්ක සම්බන්ධව වැඩ කරන්න. ඉතින් e-working කියන්නේ e-working වැඩවලට තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේම ළමයිමුත් ඉගෙන ගන්න වැඩවලට ගොඩක් වෙලට මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් භාවිතා කරනවා. ඉතින් එතනදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේ තමයි රවුටර්ස්. මොකද සිග්නල් අඩු පැති වලටත් ඒ වගේම අපිට සාමාන්‍යයෙන් මේ පැකේජස් සාමාන්‍ය කාඩ් දාන වල හොඳ පැකේජස් රවුටර්කින් ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් ඒත් එක්කම මොකක් හරි විදුලි බිඳවැටීමේ ටීමකදී අපිට බැරි වෙනවා මේ රවුටර් එක පාවිච්චි කරගන්න. මොකද ගොඩක් රවුටර්ස් තියෙන්නේ චාර්ජබල් බැටරියක් එක්ක එන්නේ. ඒවා තියෙන්නේ පවර් එකට කනෙක්ට් කරලා පාවිච්චි කරන රවුටර්ස් තමයි තියෙන්නේ ගොඩක් අය ළඟ. ඉතින් මෙතනදී කොයි වෙලාවක හරි අපිට කරන්ට් එක නැති වුණොත් අපිට බැරි වෙනවා රවුටර් එක පාවිච්චි කරගන්න මේ නිසා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් තවම කරේ. ඉතින් අපි බලමු කොහොමද කරන්ට් එක නැති වෙලාවක රවුටර්ස් පාවිච්චි කරගන්නේ කියලා. ඉතින් මම ළඟ තියෙනවා දැන් රවුටර්ස් තුනක්. මෙතන තියෙනවා ප්‍රීපේඩ් රවුටර් එකක් සහ පෝස්ට්පේඩ් රවුටර්ස් දෙකක්. ඉතින් අපි බලමු මේ රවුටර්ස් තුනටම මේ විදිහ මේ ක්‍රමේ වැඩ කරයිද කියලා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ගොඩක් අයට වැදගත් වෙයි. ඒ නිසා වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. තාම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක ඉස්සර දාන වීඩියෝට සෙට් වෙන්න. මම දැනට මේ routers ටික phone එකට පැත්තෙන් තියාගන්න. අපි ඊට පස්සේ එකින් එක බලමු කොහොමද මේ වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට මේ වැඩේට අවශ්‍ය වෙන ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ කේබල් එක. මන්න මේ කේබල් එක ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. මේ කේබල් එක USB to DC power කේබල් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් shop වලත් ගන්න ඇති. හැබැයි ගොඩක් කලාට නම කිව්වට නම් shop වල අය සමහර ඒ වගේ අය දන්නේ නැහැ. ඉතින් මම මේ ගැන සමහර shop වලින් අහද්දි යාලා හොව එහෙම එකක් තියෙනවද පොඩ්ඩක් ඩයලොග් එකේ මේ branch එකකින් වගේ අහලා බලන්න. එහෙම නැත්නම් ඒ වගේ router සපේන branch එකකින් අහලා බලන්න. එහෙම අපි ආගෙන එහෙම ගන්න නැහැ කියලා. නමුත් සමහර කඩවල අය දන්නා සමහර අය ළඟ තියෙනවා. ඉතින් මේක අර ඒ දවස වෙච්ච ලොකු පාවිච්චි කරමු තින්න කට්ටිය හරියටම මේ ගැන ඔයාලා බලන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේක ඔයාලට පුළුවන් සාමාන්‍ය ඔන්ලයින් ස්ටෝර් එකකින් ඕඩර් කරගන්න මං වගේම. ඉතින් මේක 5V to 12V DC power converter router cable එකක්. ඉතින් ඒ විදිහට සර්ච් කරාම ඔයාලට පුළුවන් මේක ඔන්ලයින් ස්ටෝර් එකකින් හොයාගන්න. ඉතින් ඔන්ලයින් ස්ටෝර් වලත් මේකේ එක එක ප්‍රයිස් තියෙනවා. සාමාන්‍ය මේකේ ප්‍රයිස් එක 390ක වගේ ඉඳලා ඉහළට යනකල් තියෙනවා. ඉතින් ඒක එක එක ඒවත් එක්ක වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් සමහර ඒවාගෙන එකම එක සමහරට අර මේ අඩුවට තියෙනවා සමහර shop වල. සමහර shop වල ටිකක් ගාන වැඩි. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් හොඳට රිවිව් තියෙන එකක් බලලා ගන්න. මොකද නැත්තම් සමහර අය කියේ වගේ power එක එන්නේ නැහැ කියලා. එහෙම සමහර රිවිව් තියෙන. ඉතින් එහෙනම් හොඳ එකක් බලලා ගන්න. බලමු කේබල් එක. ඉතින් මේ විදිහට තමයි කේබල් එක තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ තව අඩුවට එකක් තියෙන. ඒකේ මේකේ වය එක පොඩ්ඩක් දිග නෑ. කියන්නේ දිගින් අඩුයි. ඉතින් එහෙම එකක් ගන්න එක එච්චරම රිකින් ගන්න බෑ. මොකද සාමාන්‍ය වැඩක් කරගද්දි වය එක ටිකක් දිගට තියෙන එක අපිට පහසුවක්. ඉතින් ඒත් එක්කම තමයි අපිට ඊළඟට ඕන වෙනවා පවර් බැංක් එකක්. ඉතින් පවර් බැංක් එකක් ගද්දිත් සාමාන්‍යයෙන් තෝරගද්දි හොඳ පවර් බැංක් එකක් තෝරගන්න. මොකද ගොඩක් තැන්වල ගන්න තියෙන පවර් බැංක් එක කියන්නේ ගණන් අඩුවට ගන්න තියෙන පවර් බැංක් ලෝකල් එයා ගොඩක් දුරට. ඒ කියන්නේ අර නම බ්‍රෑන්ඩ් එකේ විදිහට තිබ්බට ඒකේ ක්වලිටි ඒ විදිහට නෑ. සාමාන්‍යයෙන් මිනිම් බියරුත් ලොකු ගණක් දාලා තියෙනවා. ඒ වුණාට සතියයි දෙකයි යූස් කරන්න පුළුවන්. එතනින් එහාට අය වැඩක් ගන්න බෑ. එක්කෝ මේ වගේ දෙකකදී හරියට පවර් එක එන්නේ නෑ කනෙක්ට් කරගන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බලලා සාමාන්‍ය හොඳ පවර් බැංක් එකක් ගන්න. පවර් බැංක් නම් සාමාන්‍යයෙන් ටිකක් හොඳ එකක්. සාමාන්‍ය පොඩි කියන්නේ පොඩි මුදලක් වැඩි. ඉතින් නෝමල් ලෝකල් එකක් ගන්නවට වඩා ඉතින් ඒකත් ඔයාලට ඔන්ලයින් ස්ටෝර් එකකින් හොඳ එකක් බයි කරගන්න පුළුවන් සාමාන්‍ය හොඳ මිලකට. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම මල් ළඟ තියෙන ප්‍රීපේඩ් රවුටර් එකට මේ ක්‍රමය වැඩ කරයිද කියලා.
ඉතින් මේ තියෙන මල්ලගේ තියෙන ප්‍රීපේඩ් රවුටර් එක මේක ZLT S10 කියන මොඩල් එක අපි බලමු මේකට කනෙක්ට් කරගෙන මේක වැඩ කරයිද කියලා ඉතින් මේ කේබල් එකේ මේ පැත්තේ USB එක තියෙනවා මේ පැත්තේ රවුටර්ට කනෙක්ට් කරගන්න එක තියෙනවා ඉතින් මම දැන් මේක ප්ලග් කරගන්නම් ඊට සාල්ට් පුළුවන් මේක ඩිඩෙක්ට් රවුටර් එකට කනෙක්ට් කරගන්න. ඉතින් ඔයාලට පේන්න ඇති දැන් රවුටර් එකේ පවර් බල්බ් එක ඔන් වෙලා තියෙනවා. අපි බලමු මේක හරියට මොන් වේද කියලා. හරි දැන් ඔයාලට පේන්න ඇති සිග්නල් උත් අන්තක් වලට පේන්නවා. ඒකෙන් දැන් හරියට මොන් වෙලා තියෙන්නේ. අපි බලමු ෆෝන් එකට කනෙක්ට් කරලා මේක දැන් මේ විදිහට තිබ්බම වැඩ කරනවාද කියලා මම මේ විදිහට ෆෝන් එක ගන්නම් මම රවුටර් එකට කනෙක්ට් කරනවා මෙතන ඔයාලට පේන ඇති රවුටර් එකට කනෙක්ට් වුණා ඊට පස්සේ මම ප්ලේ ස්ටෝර් එකට වගේට යන්න ඔයාලට පේන ඇති සාමාන්‍ය විදිහටම ලෝඩ් වෙන හැම දෙයක්ම කිසි අවුලක් නැහැ කෙනෙක් කනෙක්ෂන් වල එහෙම අවුලක්වත් එහෙම නැතුව කනෙක්ට් වෙන්නේ එකේ ප්‍රශ්නයක්වත් නැහැ ඉතින් ඒ නිසා කිසි අවුලක් නැහැ අපිට මේ ක්‍රමෙන් හොඳට කියන්නේ අපේ වැඩවලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉතින් අපි ඒත් එක්කම බලමු අනික් රවුටර්ස් වලටත් මේක හරියනවද කියලා ඉතින් ඒ වගේම දෙයක් කියන්න ඕන මම දැන් මේ රවුටර් ටික චෙක් කරලා ඒවට අපි බලමු මේක ලැප්ටොප් එකක් හරහත් මේ වැඩේම කරගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් බලමු මේ ටීවරේලා. අපි ඊළඟට බලමු මල් ළඟ තියෙන පෝස්ට්පේඩ් රවුටර් එකක් කනෙක්ට් කරගෙන ඒකත් මේ විදිහට පාවිච්චි කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ තියෙන මල් ළඟ තියෙන පෝස්ට්පේඩ් රවුටර් එකක් මේක B310S කියන මොඩල් එක. ඉතින් මේක ඉස්සර ආපු රවුටර් එකක්. ඔයාලගත් මේක සමහරට තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක මේ ක්‍රමෙන් වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට පේන ඇති ඒකෙත් පවර් බටන් එක පවර් බල්බ් එක ඔන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඊටු ටිකක් මේ විදිහට ඔන් වෙයිද කියලා. ඒ කියන්නේ බල්බ් ටිකත් ඔන් වෙයිද කියලා බල්බ් ටික ඔන් වුණා කියන්නේ. මේක හරි ඉතින් දැනටමත් අපිට හිතාගත්තේ හරියට කරන්ට් එනවා කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේක මේ විදිහට එනවා. බලමු ඊළඟට දැන් සාමාන්‍යයෙන් අලුතෙන් එන රවුටර් එක ගැන. ඒකත් පෝස්ට්පේඩ් රවුටර් එකක්. අපි ඒක චෙක් කරලා බලමු. ඉතින් මේ තියෙන එක මේක නම් පොඩ්ඩක් පොඩි මේ රවුටර් එක මේකත් පෝස්ට්පේඩ් රවුටර් එකක් මේක ZLT P25 කියන මොඩල් එක ඉතින් අපි බලමු මේක ට්‍රයි කරලා මේක සමනාර රජයෙන් උපහාර වලට එහෙම දුන්න සමන මේ රවුටර් එක තමයි දුන්නේ ඉතින් මේකත් ගොඩක් අය ළඟ ඇති කියලා හිතනවා මම ඉතින් ඔයාලට පේනදි ඒකෙත් පවර් බල්බ් එක ඔන් වෙලා තියෙනවා ඒ කියන්නේ කරන්ට් එක හරියට එනවා කියන එක ඉතින් අපිට පුළුවන් මේ විදිහට පවර් බැංක හරහා මේ විදිහට මේ වර්ගයේ ඕනෑම රවුටර් එකක් කනෙක්ට් කරගන්න ඉතින් අපි දැන් බලමු මේ රවුටර්ස් ටික අපිට පුළුවන් ද කියලා ලැප් එකක් මාර්ග ඒ කියන්නේ ලැප් එකට කනෙක්ට් කරලා මේ වැඩේම කරගන්න හරි දැන් මම මෙතන මගේ ලැප්ටොප් එක අරගෙන තියෙනවා ඉතින් මම ඉස්සෙල්ලාම ගන්නම් ප්‍රීපේඩ් රවුටර් එක මගේ ඉතින් මේකේ USB එක ලැප් එකට අපිට පුළුවන් කනෙක්ට් කරගන්න ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම මේක ඩිරෙක්ට් සම්බන්ධ කරගන්න රවුටර් එකට ඉතින් ඔයාලට දැන් පේන ඇති මෙතන ආය පවර් බටන් එක පවර් බල්බ් එක ඔන් වෙලා තියෙනවා ඒ කියන්නේ මේකට පවර් එක එනවා කියන්නේ අපිට නෝමල් යූස් කරගන්න පුළුවන් ඉතින් අපි බලමු මේ විදිහටත් ෆෝන් එකට හරියට වැඩ කරනවද කියලා ඉතින් මම ආයෙත් ඉස්සෙල්ලා වගේ රවුටරට කනෙක්ට් වුණා ඔයාලට පේන රවුටරට කනෙක්ට් වුණා මම ආයෙත් ප්ලේ ස්ටෝර් එකට වගේ යනවා ඔයාලට පේන ඇති සාමාන්‍ය විදිහට ලෝඩ් වෙනවා කියන්නේ එතන කිසි ප්‍රශ්නයක් නැහැ අපිට මේ විදිහට යූස් කරගන්න පුළුවන් කියන එක. ඉතින් අපි බලමු ඊළඟට අනික් රවුටර්ස් වලටත් මේ විදිහට අපිට කනෙක්ට් කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම ගන්න පෝස්ට්පේඩ් රවුටර් එක. ඔයාලට පේන ඇති ඒකෙත් පවර් බල්බ් එක ඔන් වෙලා තියෙනවා කියන්නේ ඒකත් හරියට වැඩ කරනවා අපිට. ලැප්ටොප් එකට කනෙක්ට් කරගෙන චාර්ජ් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒත් එක්කම අපි බලමු අනික් රවුටර් එක.
වල් පේනදී ඒකත් ඒ විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ අපිට මේ ක්‍රම දෙක අර කියන්නේ කො ලැප්ටොප් එකක් යූස් කරලා කො පවර් බැංක් එකක් යූස් කරලා අපිට පුළුවන් කරන්ට් එක නැති වෙලාවක අපේ රවුටර් එක ඔන් කරගෙන අපිට අවශ්‍ය වැඩේ කරගන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් මේක තියෙන වෙලාව තීරණය වෙන්නේ පවර් බැංකේ මිලි ඇම්පියර් ගණනුව එහෙම නැත්නම් ලැප් එකේ බැටරිය තියෙන ඇම්පියර් ගණනුව තමයි තීරණය වෙන්නේ කොච්චර වෙලාවක් අපිට මේක යූස් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා හොඳ පවර් බැංක් එකක් ගත්තොත් ඔයාලට ගොඩක් කල මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි. එහෙනම් යාළුවන්ට ෂෙයා කරන්න අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.